Sorry, Mr. Brian. I'll call later. It's okay. Take a seat. Thank you. My monad one? Orange juice. Fine. Orange juice there. I am Subran. Have you seen me? Wait, come here. හදිසියක් නෑ ටිකක් කතා කරන්න මම ඔයාලට කිව්වනේ මට ආශ්‍රය කරන්නත් හරියට යාළුවෙක් නෑ කියලා ඒත් ඔයත් එක්ක කතා කරාම මම ගොඩාක් රිලැක්ස් වුණා කාලයකට පස්සේ මට හොඳට නිින්ද ගියා ඔය මහීම මම ඔයාලට කියන්නේ බොරුවක් නෙමෙයි මම කරපු දාට බොරු කියන්නේ Bon. Kata bahasa kerap kali itu, api dah hema kena kelang winnya ni, eh mana itu? Winnya tu. ඔයාව දැකපු මුල් දවසේම මට ඔයාව හුඟක් ලඟ වුණා. ඔයත් එක්ක කතා බහ කරාට පස්සේ මට තේරුණා අපි ගොඩාක් තව තවත් ලඟ වෙනවා කියලා. සමහර විට අපි ගියාත් මේ හොඳ යාළුවෝ වෙලා ඉන්නේ නැති. මං කෝල් කරා දුමින්ද මහේල හම්බෙන්න ගිහිල්ලා නැහැ අනේ අපේ පුතා කොහෙ ගියාද කොහේ යන්නද අරකි පස්සේ මිස මහේල කිව්වනේ එහෙම සම්බන්ධයක් නැහැ කියලා ඒ වුණාට මෙයා පස්සේ යනවා ඇතිනේ අපිට නම් පළදුන්නේ මහා කරුණා මං ඔයාට කිව්වා දෙකක් මට වෙන්න අරින්ද කියලා. කො කියන දේ ඇහුවද නෑ? අපි යමු ඉඳා ගන්න. එන වෙලාවක එයිනේ. අපි සිතා ටිකක් කතා කරලා බලමුද? අපි කියමු. දැන්වත් අපි ඉන්නේ ටිකක් ආන්න කියලා. මං මගේ වචන නාස්ති කරන්නේ නැහැ. Drop කරලා හරි thanks Mr. Brian. Good night. Brian. Sorry. මට එක කියවෙන්නෙම නෑ. Okay. Good night, Brian. Thank you.
දැන් ගෙදර ආවේ බ්‍රයන් එක ඩ්‍රොප් කරලා ගියා. වනේ මොනවද ඉතින් මිනිහා නිකන් බයිලා ටික ගිහ මාත් ඔය අහන් හිටියා. උදේ ඉඳන් ෂූට් කරලා මහන්සිය මට එපා වෙලා හිටියේ. මේක තමයි. මේ අපි හිට කතා කරමුද මට දැන් හොඳටම නිදි මතයි. ඔකේ බයි. දවස් අද දෙකක් නෙවෙයි මම මුළු ජීවිත කාලයක්ම බලාගෙන හිටියා වගේ ආදරය විඳින්න. දැන් මට පුළුවන් නේත්‍ර ඔයාට ආදරය කරන්න. ඔය ඇත්තමද කිම්හාන? සත්‍යයි. මට පොරොන්දු වෙන්න කවදාවත් මාව දාලා යන්නේ නැහැ කියලා. මම පොරොන්දු වෙනවා නේත්‍ර. මගේ ජීවිතේ නැති වුණත් මං මාව දාලා යන්නේ නැහැ කියලා. මගේ මරණයට බෑ අපි දෙන්නගේ ආදරේ වෙන් කරන්න. ඕකේ කට් ඉට්. ඊළඟ සීන් එක මේ මගේ ෂූටින් දැන් ඉවරයි නේද? මට දැන් යන්න පුළුවන් නේ? පුළුවන්. හරි. මලක. මම යනවා. මේ මේ හෙට ටීවී ප්‍රෝග්‍රෑම් එක ගන්න මතකයි නේ? හරියට 8ට. ලැස්තිලා ඉන්න ඕනේ. හරි හරි මට වැඩක් නැහැ. ඕකේ බයි. මේ කොහෙද මේ දුවන්නේ අදිසි? පොඩි වැඩක් පරක්කු වෙලා. හරි. ඉන්නේ. අන්න මහිම ගෙදර යනවා. ඉතින් මිස්ටර් හල්පදාතු එයාගේ ෂූටින් ඉවරයි. ඉතින් මං එයාට දවසටම ගෙවනවානේ. දල්පදාතු අපි වැඩ කරන්නේ ෂෙඩියුල් එකක් ඇටියට. ඔය මොකද්ද එක මහිමට දවසටම වැඩ හිටින විදියට හදාගන්න. නැත්තම් පාඩුවේ මගේ පැත්තත් හිතලා බලන්න මම ලක්ෂ කීයක් යට කරලා තියෙනවද කියලා. පිස්සුවනේ කාටද? අර දල්පදාතුට. මම කියන්න ආවේ ඔයා ඉක්මනට සල්ලි ටික බේරුමක් කරගන්න කියලා. මට සෑහෙන කණක් දෙන්නත් තියෙනවා. එහෙනම් ඔයා ඉක්මනට ඔයාගේ ෂූට් ටික වෙරන කලින් ඔය සල්ලි ටික බේරුමක් කරගන්න හරිද? මම යන්න. මහිම මහිම
මහිම ගියානේ අයියෝ. පුරු කියන්න පා. දැන් ඉතින් සේරම ඉවරයිනේ යන්නේ. දැන්වත් ඔය ළමයට පාඩුවේ ඉන්න දෙන්න. කියන දේ අහලා යන්න කොහොනේ? තමුසු තමුසු කඩක් බලගන්න. මහිම ගියයි කියලා කිව්වට මෙයා අහන්නෙම නෑ අයියෝ. මෙයා හිතේ අපි මහිමම හංගගෙන ඉන්නවයි කියලා. මහිම ෂූටින් ඉවර කරලා ගියා. මට ඒ කතාවලින් වැඩක් නෑ. මට දැනගන්න ඕනේ මේ වෙලාවේ මහිම කොහෙද ඉන්නේ කියලා. එයාගේ අලුත් මොබයිල් නම්බර එක මොකද්ද කියලා. එච්චරයි. දුමින්ද මහිම ඔයාව අමතක කරලා ඉවරයි අයියෝ. ඒක ඔයා තේරුම් ගන්නකෝ ප්ලීස්. කිව්වම හල යන්න කොහනේ නේ මම දන්නා මචං ඔබ මේ වෙලාවේ මට උදව් කරනවා කියලා ප්ලීස් ප්ලීස් මල්ක මේ මහිමට ඕනේ නම් වාටයා කෝල් කරනවනේ මේ මට තමුසෙත් එක්ක කතාවක් නැහැ තේරුණාද තමුසෙටත් මහිමත් එක්ක කතාවක් නැහැ දුමින්ද ප්ලීස් ඔබ අවුල් කරේ දුමින්ද මම නැද දුමින්ද 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 වාතරින් දුමින්ද මට වඩා මේ වෙලාවේ උදව් කරන්න විදියක් නැහැ. මල්ක. ප්ලීස්. හැබැයි මට මහිමට කියන්න පුළුවන් මට කෝල් කරන්න කියලා. ඊට වඩා දෙයක් මට කරන්න බෑ. ආ. දැන් ඉතින් ඔයා අහගත්තනේ. දැන්වත් යනවා අපිට වදනොදි.